ආයුබෝවන් රේපුතේ ඉස්සෙල්ලා මම කවුද කියලා ඔයාලට හඳුනලා දෙන්නම් මම උසස් පෙළ භෞතික විද්‍යා විෂය ඉගැන්වීමේ ආචාර්යවරයෙක් විදිහට සේවය කරනවා බණ්ඩාර ප්‍රදේශයේ පාසලක දැනට දශකයක පමණ කාලයක් තිස්සේ අපි උසස් පෙළ දරුවන්ගේ උත්තර පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් සහභාගී වෙනවා ඒ වගේම දේපතේ මම කියන්න කැමති මම මගේ විෂය උගන්වන්න විෂය පිළිබඳ උපාධිය පෙර අධි විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තියෙනවා ඉතින් දුවර පුතාලට මම මින් ඉදිරියට වීඩියෝ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා භෞතික විද්‍යා විෂය සම්බන්ධයෙන් සහ උසස් පෙළ දරුවන්ට භෞතික විද්‍යා විෂය නිර්දේශයේ තියෙන පාඩම් මාලා කිහිපයක හොඳයි දුවර පුතාල සියලු දෙනාටම ආරාධනා කරනවා මගේ වීඩියෝ නරඹලා ඔබේ දැනුම තවදුරටත් නිවැරදිව තහවුරු කරගන්න ලෙස එහෙනම් දෙවියනේ අපි දැන් සාකච්ඡා කරමු මොනවද මේ භෞතික විද්‍යා විෂය ඒක අන්තර්ගතය සහ අනාගත විකාශනය ඉතින් දෙවියනේ අපි භෞතික විද්‍යා විෂය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කොහොමද ඈ ෆිසික්ස් කියලා නේද right එතකොට දැන් ෆිසික්ස් කියලා වලට ඉන්ටර්නෙට් එකේ වුණා සර්ච් කරලා බලුවොත් Google ගිහිල්ලා මේකට ගොඩාක් දේවල් දෙයි right අපි හැම වෙලාවෙම මේ සාකච්ඡා කරන්න ඕනේ විශේෂක තියෙන ඉතිහාසයේ ඉඳලා තමයි අනාගතයට යන්න ඕනේ නේ අපේ ජීවිතෙත් උනත් එහෙමනේ ඒක තමයි පාඩමක් වෙන්නේ ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු භෞතික විද්‍යා විෂයේ ආරම්භය කොහෙන්ද තියෙන්නේ කියලා එතකොට භෞතික විද්‍යා විෂය මේ පරිසරයේ මේ සබඳාමේ මේ විශ්වය තුල තියෙන මූලික මූලධර්මය. එතකොට පුදී මේක පිළිබඳ අධ්‍යයනය කිරීම සිද්ධ කරේ මිනිසා. එතකොට මිනිසාට පමණක් තියෙන හැකියාවක් තියෙනවා. ඒ මොකක්ද? හිතන්න පුළුවන් හැකියාව. එතකොට ශිෂ්ටාචාර ආරම්භ වුණ කාලේ ඉඳලා මානවයා හිතන ශක්තිය දියුණු කරගත්තා. එහෙම අනිත් සත්තුන්ට වඩා එයාට හිතන්න හැකියාව ලැබුණේ මොන සාධකයේ නිසාද? අන්න ඒක තමයි මේ වැදගත් දේ. ඒක තමයි භාෂාව. ඒතර භාෂාව තියෙන මානවයාට ඒක පාවිච්චි කරලා හිතන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා එයාට දැනෙන දේවල් කොහෙද මේවා දැනෙන්නේ? ඉතාල වැදගත්. විද්‍යාත්මක ක්‍රමයේදී ඉතාල වැදගත් මොනවාද? අපේ ඉන්ද්‍රිය පහ ඇස කන නාසය දිව ශරීරය ශරීරය කියන්නේ මේ හැම මේකට තමයි අපිට සංවේදනය ඉන්නේ ඒවට අපි කියනවා ඩිටෙක්ටර්ස් කියලා. ඒත් අපිට තියෙනවා මේව සංවේදක නේද? දැන් කැමරාවකට තියෙනවනේ සංවේදක රෙකෝඩ් කරන මයික් එකක් කියන්නේ සංවේදකයක් නේ. ඒ වගේ අපිට තියෙන සංවේදක. ඒත් මේවට සංවේදනාවම මිනිස්සයා හිතන්න පටන් ගත්තා ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා. ඒත් සෝවාදාමේ සිදුන සංසිද්ධි එයා අවබෝධ කරගන්න හිතන්න පටන් ගත්තා මෙහෙම වෙන්නේ මොකක් නිසාද කියලා. ඒ අනුව මුල් කාලේ හිතපු මානවයා දැන් පරිසරය තුළ සිදුවන වෙනස්කම් අපි හිතුවත් උදාහරණයක් විදියට ඈ එළි වෙනවා රෑ වෙනවා පරිසරය වෙනස් වෙනවා උණුසුම දැනෙනවා සිසිලස දැනෙනවා සුළං හමා යනවා මුහුදු රළ හැම වෙලාවම ගොඩබිම පැත්තටම යන්නේ මුහුදු ළඟට කියන ඉවරයක් නැහැ එනවා ඊළඟට ගිනි කඳු පුපුරන නේ ඊළඟට රාත්‍රී කාලයේදී අහස බලද්දී තාරකා විසිරලා තියෙනවා ඒයින් සමහර තාරකා ශාල වශයෙන් විහිදිච්ච ප්‍රදේශයක් තියෙනවා සමහර තැන් වල එහෙම නැහැ සමහර තාරකා දිදුලන තියෙන තැන් වල තියෙනවා වගේම පේනවා දිදුලන චලනය වෙනවා පේන්නේ නැහැ බැරි නමුත් සමහර තාරකා වේගෙන් කාලයත් එක්ක
ගතියක් තිබුණා. ඉතින් මේවා අඳුනගත්තා. ඒකනේ ග්‍රහලෝක කියලා එහෙම පස්සේ ආවේ නේද? ඊළඟ පරිසරයේ සිදුවන තවත් සිදුවීම් මොනවද දැන්? උදාහරණයක් විදිහට විලපුතාලත් මේක දැකලා ඇති. නෙළුම්කොලේට වතුර වටනම වතුරෙන් තෙත් වෙන්නේ නැහැ. පෙරි පෙරි යන රෝලේ. ඒක සබාදාමී සිදුවීමක්. නැත්නම් වැහි බින්දු, ජල බින්දු ඔක්කොම ගෝලීය හැර ගන්නවා. ඒවා සබාදාමී සංසිද්ධි. නේද? ඉර බහැගෙන යන වෙලාවට වලාකුළු රත්ව තත්ත්ව වෙනවා. රතු පාට, තැඹිලි පාට වගේ ගන්න. දාල් කාලේදී ආස නිල් පාට ගන්න. ඉතින් මේ වගේ දුරහස පේනවනේ ලැස්ස වෙලාවක් කියන්නේ නෙමෙයි. එතකොට මේ වගේ සංසිද්ධි දකින්න පුළුවන්. right. දැන් අපි ගත්තොත් එහෙම වලාකුළක් දහවල් කාලේදී වලාකුළක් මොනවාද? සුදු පාට. ඇයි මේ සුදු පාට? අපි මීදුම සුදුයි කියනවානේ. දියැලක් බලන්න. නිකම් වතුර සුදු නෑ. ඒක බැලුවම නිකම් වතුර. නමුත් දියැල කඩා හැලෙනකොට නේද? සුදු පාටින් පේන. ඉතින් මේවා පිළිබඳව අර හිතන්න පුළුවන් මානවයා ඇයි ඒ වගේම වෙන්නේ? කවුරු හරි අදිශ්‍යමාන බලවේගයකින් පාලනය කරනවද වගේ අදහස ආවා. හිතන්න පටන් ගත්තා. පරිසරයේ තියෙන ඩී කෑල්ලක් අතර ගත්තම ඒ හා සමාන ගල් කෑල්ලක් අතර ගත්තම ඒ දෙකේ වෙනසක් දැනෙනවා. බලයේ වෙනසක්. වෙනසක් දැනෙනවා. වරකින් සංකල්පෙ තිබුණ නැති කාල වෙනසක්. ඊට අවකාශය යම් ස්ථාන දෙකක් අතර වෙනසක් දැනෙනවා. පිහිටුම් දෙකක් අතර වෙනසක් දැනෙනවා. අතන මෙතන කියන වගේ. ඊට සිදුවීම් දෙකක් අතර වෙනසක් දැනෙනවා. ඊ අද කියලා නැහැ කාලේ මුලින්ම මම මේ කියන්නේ. ශිෂ්ටාචාරය ආරම්භක. ඒකට සිදුවීම් දෙකක් අතර වෙනසක් දැනෙනවා. ඉතින් මේව ප්‍රකාශ කරන්න එයාට හිතන්න පුළුවන් භාෂාවක් තියෙනවනේ. ප්‍රකාශ කරන්න ඕනේ වුණා තව කෙනෙකුට. අපි ඒකට කියන්නේ නම් කරා. සංවේදනය කරලා. අතන මිනිසා තමයි සංවේදනය ක්‍රීප් කරා. දැනනේ. ඒතොර මිනිසා ඒ කොමියුනිකේට් කරන්න යනකොට අර ප්‍රකාශ කරන්න ඕනි වුණා. අන්න ඒක නිසා පුතේ එයාට හැකියාව ලැබෙනවා මොකටද? මේවා පිළිබඳ ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව කියන්න. අන්නේ කියන්න එයාල භාවිතා කරනවා මොනවද? භෞතික රාශීන් කියලා. ඒතර මුල්ම වකවානුයි. අද වගේ භෞතික රාශීන් විශාල ප්‍රමාණයක් තිබුණ නැහැ. අර කියපු භෞතික රාශීන් තුනක් වගේ තමයි මුලින්ම තිබුණේ අර ස්ථාන දෙකක් අතර අවකාශයේ පිහිටුම් දෙකක් අතර දැනෙන දේ ප්‍රකාශ කරන්න මිම්මක් ඕනේ වුණා ඒකද අපි දුර කියන සංකල්පය ආවා length එක දිග ඊළඟ අර ස්කන්ධ පදාර්ථයේ ස්කන්ධ පිළිබඳ අදහසක් ආවා අර කිව්වනම් ඊ කෑලි දෙකක් පොළ කෑලි දෙකක් ඈ ඊට පස්සේ වෙනත් යකඩ කෑල්ලක් වගේ ඒවා ඒ වගේ අර වෙනස්කමක් දැනෙන එක කියන්නේ ස්කන්ධයේ රාශිය භාවිතා කරනවා ඒ වගේම තමයි පුතේ ඈ අවස්ථා දෙකක් අතර අවස්ථා දෙකක් අතර ඒ කියන්නේ දෙයක් සිද්ධ වෙනවා තව දෙයක් සිද්ධ වෙනවා ඒ අතර ප්‍රකාශ කරන්න යාලා පාවිච්චි කරා මතකද කාලය කියන සංකල්පය ඔන්න ඔහම තමයි පුතේ භෞතික විද්‍යාවේ විශේෂ මුල් ආරම්භය සිද්ධ වෙන්නේ එනවා නේද ඉතින් අපි මේක ගැන දැන් අද වර්තමානයේ වෙනකොට කතා කරොත් ඔයාලා දන්නවා නූතන භෞතික විද්‍යාව විශේෂට දායකත්වය දක්වලා තියෙන්නේ කවුද විද්‍යාඥයන් පර්යේෂකයන් ගවේෂකයන් නේද? එතන මෙයාල මේ විශ්වයේ සිදුවන සංසිද්ධි පිළිබඳ කුතුහලයක් තියෙනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නය අරගෙන. එතකොට සෝබාදාමේ සිදුවන අපි තුන් වැස්ස වැඩනවා කියලා නේ. එතන වැස්ස වැඩනවා නම් එතන සෝබාදාමේ සිදුවන සංසිද්ධිය ඒක නේද? right එතකොට සබාදාමයේ සිදුවන සංසිද්ධිය දැස්ස වැටි. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආනවා. ඇයි වහින්නේ? ඊළඟට ඇයි එලි වෙන්නේ වැහින්නේ? එතකොට මේ විද්‍යාඥයා කියන කෙනා ඊටාම වැදගත් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඒක? විශ්වයේ මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? ඇයි කියන ප්‍රශ්නේ. නේ. එන why කියන question එක අහන්න. Why කියන question. ඇයි? අන්න ඒකට උත්තර හොයන්න ගියා විද්‍යාඥයන්ට දැක ගන්න ලැබුණා දැන ගන්න ලැබුණා සොයා ගන්න ලැබුණා මොනවද මේ විශ්වය තුල තියෙනවා විශ්වීය අපි කියන ධර්මතා න්‍යාය ඒවා සබාදාමේ න්‍යාය දැන නේද සබාදාමේ මොනවද ඈ ඔය ඉරහඳ ඇතිවීම ඈ තාරකාවල ඇතිවීම නැතිවීම තේරණේද? තාරකාවකටත් තියෙන ආයු කාලයක් අපිට තේරණේද?
ඉතින් පුතේ ඒ අනුව අර අදෘශ්‍යමාන බලවේගකින් විශ්ව පාලනය කියන සංකල්පයේ ටික ටික බහැරෙනවා ඒකට විශේෂයෙන්ම අර මම කියන්න කැමති යුරෝපයේ වුණ පුනරුදේ වැදගත් මොකද දාර්ශනිකයා කියන කෙනා එහෙම ගවේෂකයෙක් නෙමෙයි එයා හිතන දේ එයා කියනවා ඒවට සාක්ෂි නැහැ එයා කියන දේ මතය තහවුරු කරගන්න පිළිගත හැකි විද්‍යාත්මක සයින්ටිෆික් විද්‍යාත්මක සාක්ෂි නැහැ නමුත් විද්‍යාඥයා කියන දේ නිකම්ම කියමනක් නෙමෙයි එයා එයා කියන දේ තහවුරු කරගන්න තේරුණා නේද දැන් නඩුවක් උනා තීන්දුව තහවුරු වෙන්නේ සාක්ෂියන් වලින් පිළිගත හැකි සාක්ෂි අන්න ඒ වගේ පුතේ විද්‍යාඥයා කියන දේ තහවුරු කරගන්න එයා භාවිතා කරන මොනවාද සාක්ෂි ඒ මොනවාද එවිඩන්ස් පරීක්ෂණ මගින් කරන සාක්ෂි මොනවද මේ පරීක්ෂණ පිළිගත හැකි නැවත නැවත සිදු කර හැකි අපි කියන රීප්‍රොඩියුසර් නැවත නැවත සිදු කළ හැකි පරීක්ෂණ ඉතින් දොර පුතාට ඉගෙන ගන්න පුළුවන් ඒ අනුව භෞතික විද්‍යාව විශ්ේ හැදෑරීම සංක්ෂිප්තව ගත්තොත් අද වෙනකොට විද්‍යාඥයන්ට හවුල් කරගෙන තියෙනවා මොකක්ද මේ විශ්වයේ තියෙන කාරණා දෙකයි ශක්තිය හා පදාර්ථය ඕ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන අයින්ස්ටයින් පවා කියලා දුන්නා කොහොමද E සමාන mc වර්ග කියන සමීකරණය එතකොට පදාර්ථය සහ පදාර්ථය සහ ශක්තිය අතර සම්බන්ධය මේ දෙක එකිනෙක හුවමාරු වෙනවා එතන නේද එතකොට අන්තර් සම්බන්ධයක් තියෙනවා එහෙනම් පුතේ මේ විශ්වය තුළ සිදුවන සෑම සිදුවීමකට වග කියන්න ඕනි දෙන්නයි ඉන්නේ ශක්තියයි පදාර්ථයයි එහෙනම් අපි භෞතික විද්‍යාව વિશે හැදෑරීම යනු සංක්ෂිප්තව කිව්වොත් කෙටියෙන් කිව්වොත් මොකද ශක්ති ගණනය ශක්තිය සමග පදාර්ථයේ හැසිරීම පිළිබඳව ඉතින් මේ අධ්‍යයනය තුළ විවිධ ශේෂ්ඨ තියෙනවා. නූතන භෞතික විද්‍යාව ගත්තොත් ශේෂ ගොඩක් තියෙනවා. තාරකා භෞතික විද්‍යාව, දැන් ඔය කතා කරන යාන්ත්‍රික භෞතික විද්‍යාව, ඒ වගේම ක්වොන්ටම් භෞතික විද්‍යාව, තේරුණා නේද? අපි කියන ඇස්ට්‍රොෆිසික්ස් කියලා කියන කොස්මොලොජි විෂය පිළිබඳ හැදෑරීම, right? ඔකේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් අපි කියන්නේ ඔය මැකට්‍රොනික් කියලා එකක් දැන් ඉන්නේ. කියන්නේ මැකැනිකල් ඉන්ජිනියරින් ප්ලස් ඉලෙක්ට්‍රොනික දෙක යන ඔටෝ ඔටෝ වැඩ කරන ඒවා ඉන්ටර්නෙට් රිලේටඩ් කියලා එහෙම කියනවා දැන් අය කියලා එන්නේ නේද ඒක මේ වගේ ශෝණ ශේෂ ප්‍රමාණයක් මේක විදිනවා ඒ අනුව පුතේ විද්‍යාඥයන් විශේෂයෙන්ම පෘථිවිය තුළ ගවේෂණ සිදු කරන අතරතුර පෘථිවියෙන් ඔබට ගිහිල්ලා දැන් අපේ සෞර ග්‍රහ මණ්ඩලෙමුත් ඔබට ගිහිල්ලා ගවේෂණ සිද්ධ කරන තැනට ලෝකයේ භෞතික විද්‍යාව විශ්ය දියුණුවීම පවතිනවා ඒ ශුද්ධ විද්‍යාවේ ඒ දියුණුවීමත් එක්ක වෛද්‍ය විද්‍යාවේ උපකරණ දැන් ඔයාලා දන්නවා PET scan යන්ත්‍රයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒක දෙන්නේ විකිරණශීලතාවය සම්බන්ධ දේවල්. ඒක මාර්කියුර් කියන විද්‍යාඥවරිය නොහිටින් අපිට ඔයගේ සම්බන්ධයක් අද තාක්ෂණික ලෝකෙට ඉන්නේ නැහැ. ඒක පුතේ ලෝකේ දෛනිකව සාල වේගකින් විද්‍යාව දිනනවා. ඒකට ඒක විද්‍යාඥයන් පිළිගන්නවා විද්‍යාවට තමයි ලෝකේ ඔක්කොම එකට වැඩ කරන ටීම් එක ඉන්නේ. ඒක නිසා පුතේ භෞතික විද්‍යාව વિશે දැනුම කියන එක කාලයත් එක්ක මෙන්න කාලය එතකොට අපි මේ පැත්තේ ගත්තොත් දැනුම නොලෙජ් එක දැනුම විශේෂ දැනුම භෞතික විද්‍යාව විශේෂ දැනුම මෙන්න මේක මුලදී නම් හිමීට හිමීට තමයි ආවි ශිෂ්ටාචාරය ආරම්භය ඊට පස්සේ 1473 1543 කියන වකවානුවේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා වන ඔහු තමයි විද්‍යා ඇස ලෝකෙට බිහි කරේ කවුද නිකලස් කොපර්නිකස් කියන විද්‍යාඥයා තාරකා භෞතික විද්‍යාඥයා සූර්ය කේන්ද්‍රවාදී ඉදිරිපත් කරයින් පස්සේ මෙන්න මේ දැනුම ඉක්මනට දිනු වෙන්න පටන් ගත්තා අද වර්තමානයේ වෙනකොට පුතේ මෙන්න මේක සම්පූර්ණව මෙහෙම ඇවිල්ලා දැන් මේක මේ වේගෙන් වැඩි වෙන අපි ඉන්නේ මේ පැත්තේ 2020 නේද එතකොට මේක දැන් වේගෙන් මේ දැනුම වැඩි වෙන හරි එතකොට ඉස්සර දාර්ශනික මත තියෙන කාලේදී විද්‍යාව එහෙම දිනුනේ නැහැ දැන් අද තියෙන විද්‍යාව නෙවෙයි හෙට වෙනකොට ඒ වගේ වේගෙන් දිනු වෙලා තියෙනවා. ඉතින් පුතේ භෞතික විද්‍යාව વિશે හැදෑරීමේදී මම ඊළඟ බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේදී විශේෂයෙන්ම උසස් පෙළ දරුවන්ට භෞතික විද්‍යාව વિશે නිර්දේශයට ඇතුළත් කරලා තියෙන විෂය කොටස් කිහිපයක වීඩියෝස් කරන්න දින්දුවල පුතාලා ආරාධනා කරනවා ඔබේ දැනුම
යාවත් කාලීන කරගන්නවා වගේම තියෙන දැනුම කොතරම් දුරට නිවැරදිදයි තහවුරු කරගන්න එම වීඩියෝ දිගින් දිගටම නරඹන්න කියලා. ආයුබෝවන්.